මේ ඔබ දකින්නේ ඊශ්‍රායලය විසින් ඊයේ වන විටත් යුනුස් ඛාන් ඇතුළු සමස්ත ගාසා තීරය ඉලක්ක කරමින් එල්ල කරන ලද දරුණු ප්‍රහාරයි. මේ වන විට ප්‍රාණඅපකරුවන් තවදුරටත් රැඳී සිටියද ගාසා තීරය තුළ ඊශ්‍රායලය විසින් දියත් කරනු ලබන දරුණු ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මකයි. කිසිදු ආකාරයකින් ප්‍රහාර නතර කිරීමක් හෝ අඩු කිරීමට බලාපොරොත්තුවක් නැති බව ඊශ්‍රායල් නායකයා විසින් ලෝකයේ හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මේ අතරතුරේදී ඊශ්‍රායලය විසින් තවත් ඉහළ පෙළේ හිස්බුල්ලා සංවිධානයේ හමුදා ප්‍රධානියෙකු ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඔබ මේ දකින ඡායාරූපයේ හමාස් සංවිධානයේ ප්‍රධානියා සමග රැඳී සිටින අනෙක් චරිතය වන්නේ ඊශ්‍රායලය විසින් මරා දැමුණු හිස්බුල්ලා හමුදා කමාණ්ඩ විසාම් අල් තවීල්. ඒ අනුව දකුණු ලෙබනනයේදී එල්ල කරන ලද ප්‍රහාරවලින් ඔහු මරණයට පත්ව ඇති බව මේ වන විට තහවුරු වී ඇති බව තිබෙනවා. ඒ අනුව හිස්බුල්ලා සංවිධානයේද ගෙවුණු සඳුදා දවසේදී ඔවුන් සඳහන් කරනවා කිලින් ඔෆ් වන් ඔෆ් ඉට්ස් කමාන්ඩර්ස් ෆෝර් ද ෆස්ට් ටයිම් ඉන් 3 මන්ත්ස් ඔෆ් ද ක්‍රොස් බෝඩර් ක්ලෑෂ්. ඒ අනුව දේශ සීමා ආශ්‍රිතව මාස 3ක් පුරා ක්‍රියාත්මක වුණු සටන් වලින් ඔවුන්ගේ පළමු හමුදා ප්‍රධානියෙකු ඝාතනය වුණු බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. අල් තවයිල් වයස අවුරුදු 58ක් වුණු අතර ඔහු රවුඩාන් ෆෝස් එකේ ඉහළ පෙළේ තනතුරක් දරුවා. ඒ අනුව ඩිපියුටි හෙඩ් ඔෆ් අ යුනිට් ඒකකයක නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ ඇති අතර ඔහු හඳුන්වනු ලැබුවේ ජවාඩ් යන නාමයෙන්. ලෙබනන් රජය තුළ ඔහුට ඉහළ පිළිගැනීමක් තිබුණු අතර ඊශ්‍රායලය විසින් දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් ඔහුව ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව මාර්ගයේදී අල් දබාෂා කියන නගරයේදී ඔහුව ඝාතනය වන්නට ඇති බවට මේ වෙද්දි තොරතුරු වාර්තා වෙනවා. මීට අමතරව තවත් පුද්ගලින් දෙදෙනෙකුද මෙම ප්‍රහාරයෙන් ඝාතනය වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අල් තවිල් කියන්නේ ඉහළ පෙළේ හිස්බුල්ලා සමාජිකයෙක්. ඊශ්‍රායල් සහ හමාස් යුද්ධය ආරම්භ වුණාගෙන් පසු හිස්බුල්ලා සංවිධානයේ මියගිය පළමු හමුදා නායකයා ඔහුයි. හිස්බුල්ලා සංවිධානයේ ප්‍රකාශ කරන ආකාරයට ඔහු හිස්බුල්ලා සංවිධානය සමගින් එකතු වන්නේ 1989 අවුරුද්දේදී. ඒ අනතුරුව අඛණ්ඩව සටන් වලට නියැලුණු ඔහු දකුණු ලෙබනනයේදී 2000 වර්ෂයේදී දරුණු ලෙස තුවාල ලැබීමකට ලක්වෙනවා. ඉන් අනතුරුව හිස්බුල්ලා සංවිධානයේ තොරතුරුවලට අනුව අල් තවයිල් ඊශ්‍රායල් සොල්දාදුවන් දෙදෙනෙකු 2006 වර්ෂයේදී ලෙබනනයේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වුණු ක්‍රියාවලියට ඍජුව මැදිහත්ව කටයුතු කළ අය. එවගේම තමයි මේ වෙද්දි වාර්තා වන තොරතුරුවලට අනුව ඊශ්‍රායලයට එරෙහිව දියත් කරනු ලබන හිස්බුල්ලා යුද්ධය තුළදීද ඔහු දරුණු ආකාරයකින් තීන්දුව තීරණගත් ප්‍රමුඛ පෙළේ හමුදා නායකයෙකු ලෙසයි හඳුන්වන්නේ. ඒ අනුව වාර්තා වන තොරතුරුවලට අනුව සෙකන්ඩ් ලෙබනන් වෝ ඉන් ඊශ්‍රායල් ඇන්ඩ් ද ජුලයි වෝ ඉන් ද ලෙබනන්. ලෙබනනය ඊශ්‍රායලය සමගින් ගැටුණු හැම අවස්ථාවකදීම ඔහු තමන්ගේ උපරිම දායකත්වය ලබා දුන් බව ප්‍රකාශ කර තිබෙනවා. අල් තවාලි සිරියාවේදීද සටන් වල නියැලුණු අතර ලෙබනන් කණ්ඩායම් මෙහෙවමින් ඔහු එහිදී කටයුතු කර තිබෙනවා. ඔක්තෝබර් 7 වනදා හිස්බුල්ලා සංවිධානය විසින් හමාස් සංවිධානයට පහර දීමට එරෙහිව නැගී සිටින මොහොතේදී ඔහු ප්‍රහාර රැසක්ම සැලසුම් කර ඇති අතර පලස්තීන ජනතාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරයේ සාමය සමගිය වෙනුවෙන් ඔහු දැඩි කැපවීමක් කළ බවද මෙහිදී වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ මීට පෙර ද අමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු නියෝජිතයෙකු ප්‍රකාශයක් කර තිබුණා. දැන් හිස්බුල්ලා හමාස් වැනි සංවිධානවල නායකයින් කොතනද තමන්ගේ ආරක්ෂිතම තැන කියලා සොයාගත යුතුයි. හේතුව තමයි මේ වෙද්දි ඊශ්‍රායලය නායකයින් හඹා ගොස් ඝාතනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති හේයින්. මේ මොහොත වන විට ප්‍රධාන චරිත ප්‍රධාන නායකයින් ඉලක්ක කර ගනිමින් හමාස් සංවිධානය, හිස්බුල්ලා සංවිධානය, හවුදි සංවිධාන මේ හැම එකක්ම ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය තමන්ගේ මෙහෙයුම් රටින් පරිබාහිරව දියත් කර තිබෙනවා. ඒ අනුව සිරියාවේදී හමුදා නායකයෙකු මියනවා, ලෙබනනයේදී හමුදා නායකයෙකු මියනවා. මේ ආකාරයෙන් රටවල් අභ්‍යන්තරයට පැමිණ ප්‍රහාර දියත් කරමින් ඊශ්‍රායලය දිගින් දිගටම තමන්ගේ ත්‍රස්තවාදී නායක ලැයිස්තුවේ සිටින පිරිස් දඩයම් කරගන්න ආකාරයක් මේ වන විට පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් තුළ ඊශ්‍රායලය යලිත් වතාවක් දරුණු ප්‍රහාරවලට අවතීර්ණ වීම තුළ ඔවුන්ට ප්‍රාණඅපකරුවන් මුදා ගැනීමට කිසිදු උවමනාවක් නැති බවට මේ වෙද්දි රට අභ්‍යන්තරයෙන් චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ නිසා බෙන්ජමින් නෙතන්‍යාහුට විරුද්ධව මේ වෙද්දි විරෝධතා නිර්මාණය වීමක් ඇති වී තිබෙන්නේ මේ මොහොතේ ප්‍රාණඅපකරුවන් මුදා ගැනීම සඳහා ඔහු බර තැබීමක් සිදු නොකිරීම කියන කාරණයට අදාළව චෝදනා එල්ල කරමින්.